ලෝකේ වගේම ලංකාවේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර දුම්රිය මාර්ගයක් තමයි කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය කියන්නේ. ඉතින් මේ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් මෙම දුම්රිය මාර්ගයට නව අංග සම්පූර්ණ දුම්රියක් එකතු වෙනවා. ඒ තමයි දුම්හිඳ ඔඩිසි දුම්රිය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සිය මංගල ගමන ආරම්භන දුම්හිඳ ඔඩිසි පිළිබඳවයි අද අපි ඔබට තොරතුරු ගෙනෙන්නේ. සේවා සැමරු වෙනුවෙන් දුම්හිඳ ඔඩිසි දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීම අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම දුම්රිය ගමනට මාධ්‍යවේදීන් පිරිසක් දෙක්ව සිටියා. දුම්හිඳ ඔඩිසි දුම්රිය ආසන 44 බැගින් වූ මැදිරි 4කින් සමන්විතයි. තුන්වන පන්තියේ මැදිරියක් දෙවන පන්තියේ මැදිරි 3ක් හා ආපන ශාලාවක්ද මෙහි පවතිනවා. ශත සංවත්සරය වෙනුවෙන් දුම්හිඳ ඔඩිසි දුම්රියට අමතරව නානුවේ දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා තවත් සුඛෝපභෝගී දුම්රියක් වන වයිස්රෝයි ධාවනය කිරීමට නිමිතයි. මෙම දුම්රියෙන් ආරාධිතයන් බදුල්ල බලා රැගෙන යාමටයි නියමිත වෙත්තේ. දුම්රිය දෙපාර්තමේන්තුව අද දිනේ සිට දුම්හිඳ ඔඩිසි කියලා සුඛෝපභෝගී සංචාරක දුම්රියක් දවසක් අර දවසක් ධාවනය කිරීම ආරම්භ කරනවා. ඊට අතිරේකව අපේ රටේ වඩාම සුන්දර දියැලි හා ඉතා විශාල සංචාරක ආකර්ෂණය සහිත පරිසර පද්ධතිය පවතින බදුලු පුරවරයට විශාල අගයක් එකතු කරන ආකාරයට ගැලෙක්සි ෂෝ කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරු හා කාර්මික ශිල්පීන් විසින් නිර්මාණය කර දුම්රියක් බණ්ඩාරවිල සිට දෙමෝදර දක්වා කෙටි දුරක් ඇය දෙකක පමණ කාලයක් දිනපතාම ධාවනය වේ. ඒ තුළින් අපි ප්‍රධාන සංචාරක දුම්රිය වර්ග තුනක් අලුතෙන් ආරම්භ කිරීම නිසා මේ සියවසක් සැපිරෙන අවස්ථාවෙන් පසු ඒ පළාත්වල විශාල සංවර්ධනයක් ඇති කරන්න දුම්රිය දෙපාර්තමේන්තුවට දායක වෙන්න පුළුවන්කම ලැබෙනවා. සැඹුරුම් උළෙලට සමකාමීව තවත් විශේෂ දුම්රියක් බදුල්ල හා අවට දුම්රිය ස්ථාන ආවරණය වන පරිදි ධාවනය කරවීමට කටයුතු යොදා තිබෙනවා. එනම් වට ආවරණයෙන් තොර වූ කැලිප්සෝ නම් විශේෂ නැරඹුම් පහසුකම් සහිත දුම්රියක් ධාවනයට එක්කිරෙනවා. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ දුම්හිඳ ඔඩිසි දුම්රියට විදේශකින්ගේද ආකර්ෂණය යොමුව තිබෙනවා. ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන්ට ඉතා ආකර්ෂණීය සේවාවක් ලෙස මෙම සේවස් සැමරුම් විශේෂ දුම්රිය ධාවනය කරනවා. සේවස් සැමරුම් වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා.